नायोमी कुवेटी गृहस्येवेट गिये एगे दरुआगे अनागते गेन सिताय ऐट सेवेट लबुने अराब जातिक निवसाक ओन नायोमी टागे पाडुवे राज कार्य सिदुकरान्यानेट लबा दुन्ना ऐट किसीम बलपै मक्कले नह ऐत किसी वरदक नवेन वक बलागत्ता नमुत ऐमासे अगलबागन्ना फेटुपेन ऐट किसंदु मुदलक इतरिकरगान पेरियुने एगे निवसे वियदम दरुआट्यान वियदम दवसिन दवस सरउन निसाय एमेन में के समिया तय एवन मुदल हितुमते वियदम करान पुरुदुना दड़ी मानसिक पीड़न्याक नायोमिट तिबुनात ऐसियाल इवसा वेडकले ऐ हम्बन कुलत्तेगे दरुआगे अनागते विनाशवन निसाय मासके प्यागतुना नायोमिगे दरुआट चांगम दुरकतन्या कोमनाउने ऑनलाइन अध्यापन कटेतु वरनियलेन्नाय दरुआ नायोमिगेन चांगम दुरकतन्याक अरंदिनलसे इल्ला सिटिनवा නමුත් දේවන විට ඇය සතුව මුදල් තිබුණේ නැහැ. ඇය ඊගාව මස වැටුපෙන් අරන් දෙන්නම් කියා කීවත් දරුවා අඬමින් ඇගෙන් දුරකතනේ ඉල්ලා සිටියා. තම මිතුරන් අතර තමා ලැජ්ජාවන බව දරුවා අඬමින් නයෝමිට කියා සිටියේ හැකි ඉක්මනින්ම අරන් දෙන්න කියා ඇවිටිටි කරමින්. චංගම දුරකතනයක් අරක් නොදුන්නොත් දරුවා පාසල් ගමනද නවතා දමන බව නයෝමිට පවසනවා. ඉන් බියවන ඇය ඇගේ සැමියාට කීවත් සැමියාද උන් සතුව මුදල් නැති බව පවසන්නේ නයෝමිගේ මුදල් හිතමතේ වියදම් කර දමයි නයෝමි බොහෝ අසරණ වුණා ඇයට අරන් දෙන්න මුදල් තිබුණේද නැහැ හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටින සිතුනත් ඔවුන් මේ මොහොතේ මුදල් ලබා දෙයයි සිතුවේද නැහැ ඇය ළඟට කරන්නේ ඇය ජීවිතේ කවදාවත් සිදු නොකළ දෙයක් ඇය ස්වාමි දියණියගේ කාමරයේ තිබූ ඇය පාවිච්චි නොකරන ජංගම දුරකථනයක් දැක තිබුණා නයෝමිට උමනාවුනේ ඒ සොරකම් කර තම දරුවාට යවන්නයි දිනක් නයෝමි කාමරය අස්කරන මුවාවෙන් එම දුරකථනයේ සොරකම් කරන්න උත්සාහ කරද්දීම ඒ නිවසේ ස්වාමි දියණියගේ ඇස ගැටෙනවා සිදුවීමට ගිය තේරුම්ගත් ස්වාමි දියණිය නයෝමිට කණේ පහරක් එල්ල කරනවා ඇයට නැවතත් ගහන උත්සාහ කරද්දීම ඇය වැඳ වැටී සමාවිල්ලන්නේ හඬමින් ඇයට සිදු වූ දේ ඇයින් පසුව ස්වාමි දියණියට පවසනවා මුලදී කෝපගත් ස්වාමි දියණියගේ හිත උණු වෙන්නේ නයෝමගේ කඳුළු ඉස්සරහයි. ඇයගෙන දුක හිතන ස්වාමි දියණිය ඇයට තරයේ අවවාද කරන්නේ නැවත කිසිම දිනක මෙවැනි වරදක් සිදු නොවිය යුතු බවත් යම් ගැටලුවක් නම් ඇයට පවසන ලෙසත්ය. ඉන්පසු ස්වාමි දියණිය ඇගේ මුදලින් නයෝමගේ දරුවාට ජංගම දුරකථනයක් අරන් දෙන්නේ දරුවාට හොඳින් ඉගෙන ගන්න කියාද පවසමින් ස්වාමි දියණිය නයෝමිට සමාව ලබා දුන්නා. නමුත් නයෝමිගේ හිත සෑම මොහොතකම පසුතැවුනේ මෙවැනි යහපත් ස්වාමි දියණියකට දිනක් හෝ ද්‍රෝහි වීම ගැනයි. නමුත් ඇගේ වරද ඒවන විටත් සිදු වී අවසන්.